උන්ට කියන්න තියන්නේ මේක තමයි මේක තමයි යකෝ අනුරුකුමාර් කන්නේ බොන්නේ රෙන්නේ යන්නේ කොහොමද කියලා හැමදේම උන් හොයනවා. පොත් ප්‍රදර්ශනෙට ගිහිලා බලන්න ඒ මිනිස්සයා ඉන්න විදිය. ඒ මිනිස්සයාව ජනාධිපතිවරයෙක් කියලා කියන්න බෑ. සාමාන්‍ය මිනිස්සෙක්. ජනාධිපති කියන ඌස්නේ ගහපු නැති මිනිහෙක්. මිනිස්සුත් එක්ක ගැටිලා මිනිස්සුත් එක්ක ප්‍රශ්න කතා කරලා ඒක හුරු පුරුදු මිනිහෙක්. පොඩ්ඩක් හිතලා බලපන් අපිට පක්ෂ පාට වැඩක් නෑ. හැබැයි රට කරගෙන යන්න පුළුවන් මිනිහෙක් කියලා හිතන මිනිහෙක් බලයට ආවට පස්සේ හොරකම් දූෂණ කරලා නැති මිනිහෙක් බලයට ආවට පස්සේ මේ මිනිහට සපෝට් එක දීපන්. උන්ට තියෙන එකම දේ අනුරුකුමාර කොහොමද කන්නේ අනුරුකුමාර මොකේද යන්නේ අනුරුකුමාර අඳින මේ 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 අනුරුකුමාර කන විදිහේ කොහොමද කන ප්ලේට් එක මොකද්ද යන වාහනේ මොකද්ද වාහන කීයක් යනවද යකෝ මේවා හොයන්න ඕනේ ඡන්දෙ දුන්නොන් ආතල්ලිගේ සැපේ ඉන්න මොකද මිනිහා වැඩේ කරනවා කියලා දන්නවා හැබැයි අර ඡන්දෙ දුන්නේ නැති අර වහල්භාවේ මිරිකිලා ටෙම්පරාදු වෙලා කර වෙලා කර කුට්ටම් වෙලා මොල කුරෝළු වෙච්ච උන් ඉන්නේ තවත් පලයල්ල කඩේ තවත් දීපල්ලා තවත් මොන හරි හාල් කොට්ටෙට හරි පිටි කිලෝ එකට හරි ඒවා කරලා තවත් රට බංකොලොත් කරලා උඹලගේ ළමයිනුත් නායකාරයෝ කරලා සක්කිලි විදියට තිරිසන්න විදියට සාපයක් අර 75 වසරක සාපෙ වැදුන තිරිසන්න විදියට මැරිලා පලයන් කියලා. හැබැයි මේවා තේරෙන්නේ නැති වෙයි මේවට විරුද්ධ වෙයි අර අවුරුදු 75ක් තිස්සේ පවුල් පිටින් අපේ රට කාපු අපේ රට බංකොලොත් කරපු අපේ රටේ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් නැති කරපු කන්න බොන්න විදියක් නැති කරපු ඒ තිරිසන් සක්කිලි 70ට කඩේ යන තිරිසන් බල්ලන්ට අයිබෝන්. ඉතින් ගොඩ කාලෙකින් මේ අයිබෝන්. ඉතින් මම අද ඔයගලන්ට කියන්නේ ඉංග්‍රීසිය මුදල් හම්බ කරන ඇප් එකක් ගැන. ඒ තමයි MossBet ඇප් එක. ඉතින් ඕගලන්ට ක්‍රිකට්, ටෙනිස්, වොලිබෝල් ගේම් වල ලකුණු අනුමාන කරන්න පුළුවන් නම් මේ ඇප් එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් ලේසියෙන්ම. මොන ටීම් එකද දිනන්නේ, මොන ටීම් එකද පරදින්නේ, නැත්නම් මේ ටීම් කොච්චර ස්කෝ කරනවද කියලා මේ ඇප් එක හරහා ගිහිල්ලා බෙට් එකක් දාන්න. ඒ වගේම මේ ඇප් එකේ තියෙන ලිම්බෝලෑන්, රෝඩ් රේස්, ප්ලින්කෝ වගේ ගේම් ප්ලේ කරලා ඕගලන්ට පුළුවන් තව තවත් සල්ලි හොයන්න. ඉතින් ඕගලන්ට මේකට පොඩි දෙයක් කරන්න තියෙන්නේ Google ගිහිල්ලා MossBet ඇප් එක ඩවුන්ලෝඩ් කරලා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙද්දී ඉල්ලන ප්‍රොමෝ කෝඩ් එක පහළ පළවෙනි කමෙන්ට් එකේ තියෙන කෝඩ් එක ටයිප් කරන්න. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එකෙන් රෙජිස්ටර් වෙන්න ඔයාලට පුළුවන් වෙල්කම් බෝනස් වගේම ෆ්‍රී ස්කින් 250ක් දිනා ගන්න. ඒ වගේම ඕගොල්ලෝ වින් කරන සල්ලි iPay, UPay, සම්පත් විශ් වගේ ගිණුම් හරහා පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් පරක්කු නොවි MossBet දාගෙන සල්ලි හොයන්න පටන් ගන්න. කතා කරන්න හම්බ වුණේ මේ රටේ ජනාධිපතිතුමා ගැන පොඩ්ඩක් මට කතා කරන්න හිතන ඕගොල්ලෝ දකින්න ඇති. අද බුක් ෆෙයා එකට ගිහිලා තිබා BMICH පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා තිබ්බා අපේ අතිගරු ජනාධිපතිතුමා අලුතෙන් පත්වෙච්ච ඒ කියන්නේ සුවහසක් මිනිසුන්ගේ ආදර දිනාගත් අනුර කුමාර දිසානායක මහත්මයා මේ විදිහට පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා තිබ්බා. ඉතින් මෙතුමාගේ මම දැකපු සහ මෙතුමාට ජනතාවගෙන් තියෙන ලොකු දෙයක් මම දැක්කා. මෙතුමා මම හිතන්නේ ජනපති කෙනෙක්, ජනාධිපතිවරු. අපි දැන් අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපිට යමක් තේරෙන කාලේ ජනාධිපතිවරු දෙතුන් දෙනෙක් මාරු වුණා. හැබැයි මේ අනුර කුමාර දිසානායක කියන අලුත් ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග මිනිස්සුන්ගේ අමුතු උද්‍යෝගයක් තියෙනවා. මිනිස්සු හරි සන්තෝෂෙන් වැඩ කරන්නේ. දැන් වෙන කවුරු හරි ජනාධිපතිවරයෙක් ඒ බලයට පත් වුණාට පස්සේ මිනිස්සුන්ට විවිධ ප්‍රශ්න තියෙනවා. මිනිස්සුන්ට විවිධ දේවල් තියෙනවා ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන. හැබැයි අනුර කුමාර දිසානායකගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි හොරු අල්ලන්න ඕනි. මේ රට මෙච්චර කල් කාපු මිනිස්සුන් ඔයා අල්ලලා ඒ මිනිස්සු රජයෙන් ගසා කාපු නැත්නම් අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ජීවිතේ ගත කරා නම් ඒගොල්ලන්ගේ තියෙන දේපල වත්කම් මෙහෙම උපයා ගත්තා නම් ජනතා බදු මුදලින් ඒවව හැම රජයට අත්පත් කරගන්න ඕනි. ඒ කියන්නේ කලින් කිව්ව දෙයටම එනවා. මේගොල්ලෝ හිරේ දාන්න ඕනි. මේගොල්ලන්ට දැඩි දඬුවම් දීලා මේගොල්ලන්ගේ තියෙන සියලුම ධනය රාජසන්තක කරන්න ඕනි කියලා තමයි මිනිස්සු ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. එක මම දැක්කා සමහර මිනිස්සු කියනවා අපි රට ඉඳලා ඩොලර් 200ක් මම එවනවා. අපි හැමෝම මේ කරමු. අපි හැමෝම ආනුර කුමාර සහෝදරයාට මේ වැඩේ කරගෙන යන්න උදව් කරමු. කිසිම ජනාධිපතිවරයෙක්ට මිනිස්සු කෙලින්ම මේ විදිහට උදව් කරේ නැහැ. මිනිස්සු පෙළ ගැහුනේ නැහැ ජනාධිපතිවරයා වෙනුවෙන්. ඒ ජනාධිපතිගෙන් දෙයක් බලාපොරොත්තු වෙන මිනිස්සු පෙළ ගැහුණා මිසක්.
ඒ ජනාධිපතිවරයාට උදව් කරන්න මේ වගේ උද්‍යෝගයකින් මිනිස්සු ජනාධිපතිවරයෙක් ගැන කතා කරනවා දැක්කමයි 2019 ගෝඨාභය රාජපක්ෂ බලයට එම සමග වැඩි ඡන්දයෙන් ලක්ෂ 69ක ඡන්දයක් ගත්තා. ඉතින් ඒකත් එක්කම මිනිස්සුන්ගේ පොඩි උද්‍යෝගයක් පොඩි කාල සීමාවකට තිබ්බා. හැබැයි මේවා මීට වැඩිය හාත්පසින්ම වෙනස්. මොකද එයා කොහොමත් රාජපක්ෂලගේ කෙනෙක්. ඒ නිසා මිනිස්සු ගොඩක් ඡන්දෙ දුන්නට එවෙලේ කරගන්න දෙයක් නැති නිසා දුන්න කට්ටිය ගොඩක් හිටියා. හැබැයි මේක එහෙම නෙවෙයි. මේ ඡන්දේ නැත්නම් මේ ජනාධිපතිවරණයේදී මිනිස්සු දුන්නේ අර පක්ෂපාටවල කණ්ණාඩි ගලවලා කැපුවත් අර මම කැපුවත් මේ පක්ෂේ මම කැපුවත් මගේ ලේතේ පක්ෂපාට කියන ඒ දේවල් අතහැරලා අර මම ඉස්සර කිව්වාගේ අර පක්ෂපාට තියෙන කණ්ණාඩි ගලවලා හදවතින් දුන්න ඡන්දයක් තමයි අනුරු කුමාර් දිසානායකට හම්බ වුනේ. ඉතින් ඒක කියන්න ඕනි විශේෂයෙන්ම. ඒකම හරි සන්තෝසයි මෙතුමා හරි අමුතු මිනිස්සේ. මොකද ගොඩක්ම මිනිස්සු මේ වෙද්දි අනුර කුමාර් ගැන සතුටු වෙන ලොකුම හේතුව තමයි අනුරු කුමාර් කියන මිනිස්සයා පොඩි තැනේ ඉඳලා ආපු කෙනෙක්. ජීවිතේ පරදුවට තියලා පාර්ලිමේන්තුවට ගිය දවස් ඉඳලා නැත්නම් තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වෙන දවස් ඉඳලා දේශපාලනය කරන්න පටන් ගත්ත දවස් ඉඳලා ඒ මිනිස්සයා හොරුන්ට විරුද්ධව දූෂිත දේශපාලනයට විරුද්ධව කතා කරපු මිනිස්සෙක්, දේශපාලනයෙන් එක සතයක්වත් හම්බ කරපු නැති මිනිස්සෙක්, මිනිස්සු එක පිළිගන්නවා, මිනිස්සු එකට කැමති, මිනිස්සු පත් කරේ අන්න ඒ නිසා මෙතුමා අපේ කෙනෙක්. මෙතුමා අපි වගේම දුක් විඳ පොඩි පැල්පතක ඉඳලා ඔය ඔතෙන්ට ආපු නැත්තම් පැල්පතක ඉඳලා රජගෙදරට ආපු අපේ පන්තියේ මිනිහෙක් කියලා තමයි අනුර කුමාර් දිසානායකව පිළිගන්නේ හැමෝම. ඒක තමයි ගොඩාක් මිනිස්සු, මම ඇතුළු ගොඩාක් මිනිස්සු හරි සන්තෝෂින් ඉන්නේ මෙතුමා වගේ ජනාධිපතිවරයෙක් පත්තුන ගැන. මොකද මට ගෝල් ෆේස් එකේදී එක ඇන්ටි කෙනෙක් මගේ ළඟ වීඩියෝ ගත්ත ඇති, මම ඉස්සරහට දාන්නම් එක කියනවා, අපේ රටට දෙයියෙක් පහළුණා වගේ මිනිහෙක්. නැත්නම් අපේ රට දිහා දෙයියෝ බැලුවා. ඇත්තම කියනවා නම් ඒ ඇන්ටි කියපු කතාව ඇත්ත. මේ පහුගිය ජනාධිපතිවරණය ඇත්තටම මගේ ජීවිතේත් ඔබේ ජීවිතේත් අපි ගන්න තියෙන ලොකුම නැත්නම් අපේ අනාගතේ ඉරණම තීරණය කරන මැතිවරණය කියලා ඕනම කෙනෙක්ට කියන්න පුළුවන්. මොකද මැතිවරණයට ඉදිරිපත් වූ අනෙක් අපේක්ෂකයොත් එක්ක සිටින කණ්ඩායම් දිහා බැලුවට පස්සේ, අනිත් අපේක්ෂකයෝ මෙච්චරකල් කරලා තියෙන වැඩ දැක්කට පස්සේ, ඒ අපේක්ෂකයෝ පැවතගෙන එන පවුල් පරිසරය කොහොමද, ඒ අපේක්ෂකයන්ගේ තියෙන ඉතිහාසය කොහොමද කියලා ගත්තට පස්සේ අනුර කුමාර් දිසානායක කියන ඒ චරිතය ළඟින් තියන්නවත් බෑ. ඒ අනුර කුමාරට තියෙන දැනුමත් එක්ක ඔය ඉදිරිපත් වුණ කිසිම අපේක්ෂකයෙක්ගේ දැනුමක් තියන්න බෑ, සංසන්දනය කරන්න බෑ. අර ඇවිදින විශ්ව කෝෂයක් වගේ කියලා මම දැක්කා එක්තරා තරුණයෙක් කියලා තිනවා. සා කමෙන්ට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ හැමදේමත් එක්කම අවුරුදු මං හිතන්නේ පුංචි කාලේ එතුමා ඔය කැම්පස් යන කාලේ තමයි දේශපාලනට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ ඉඳලාම මේ දූෂණය භීෂණයට විරුද්ධව කතා කරලා තියෙනවා, ඒ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. එතුමම කියනවා මම හිතුවේ මම මේකට හඬ නගපු පුද්ගලයෙක් විදියට මියයයි කියලා. හැබැයි මේ කියන්නේ ජනාධිපති වෙන්න කලින්, ඒ කියන්නේ අපේක්ෂකයෙක් විදිහටවත් ඉදිරිපත් වෙන්න පුළුවන් වෙයි කියලා එතුමා හිතලා නැහැ මේ දේශපාලකයන්ගේ කල් ක්‍රියාවත් එක්ක. මොකද ඇත්තටම ජීවිතේ ෂුවර් නැහැනේ. මේ රටේ අසාධාරණට විරුද්ධව දූෂිත දේශපාලනට විරුද්ධව කතා කරපු මිනිහෙක් අද වෙද්දි ඉතුරු වෙලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මේ මිනිස්සු කොහොම හරි රටේ තියෙන වාසනාවට කොහොම හරි බේරුණා, කවදා හරි රට අනාගතයේදී මෙතුමන්ට බාර වෙනවා කියලා අපේ රටේ ඉරණමේ සඳහන් වෙන්න ඇති. ඒ වගේම රටේ අමුතුම උද්‍යෝගයක් තියෙනවා. මේක පිළිගත්තත් නැතත් මේක තමයි ඇත්ත කතාව. මිනිස්සු වෙනකට වැඩිය කඩිසරව තමන්ගේ වැඩ රාජකාරී කරනවා. හැම මිනිස්සෙක්ගෙම ඇහුවොත් කොහොමද තත්ත්වේ, දැන් මොකද හිතන්නේ රට ගැන, හා හෙට අනිද්ද බලපං කට්ටියට ෂොට් එක හම්බ වෙනවා, හරි සන්තෝෂෙන් කියන්නේ ඔන්න බලපං මේ අත් එක්ක ලේසි වෙන්නේ
බලපං ඉස්සරහට හොරුන්ට වෙන දේ කියලා හරි ආසාවෙන් සන්තෝෂෙන් කියන්නේ. ඒ තරම් අර හිටපු සක්කිලි 71 අවුරුදු 75ක් අපේ රට බංගලොත් කරපු සක්කිලි 71 ලොකු ඇරියස් එකක් තියෙනවා. මිනිස්සුන්ගේ හිත ඇතුලේ hina වෙලා කතා කරාට ලොකු ප්‍රෙෂර් එකක්. තමන්ගේ gedara ප්‍රශ්න වලට හේතුනේ මේ 75 වසරක් අපේ රට බංගලොත් කරපු තිරිසන්නුන්ගේ ඒ සාපේ තමයි හැම ගෙදරකටම වැදුනේ, හැම මිනිහෙක්ටම වැදුනේ. අද මිනිස්සු ආර්ථිකෙන් කඩා වැටලා තියෙන්නේ, මුළු මහත් රටක් ආර්ථිකෙන් බංකොලොත් වෙලා තියෙන්නේ. අපේ සියලගේ කාලේ ඉඳලා මේක දියුණු වෙමින් පවතින රටක්. හැබැයි කනගාටුවට හේතුව, දුකට හේතුව අපි අපේ අත්තලගේ මුත්තලගේ කාලේ ඉඳන් දියුණු වෙමින් පවතින රටක් කිව්වට අපේ ඇස් දෙකටම පේන්න මොකද්ද ප්‍රකාශයට පත් කරේ? ශ්‍රී ලංකාව නැමැති රාජ්‍ය, ශ්‍රී ලංකාව නැමැති රට ආර්ථිකය බංකොලොත් වෙච්ච රටක් කියලා නම් කරනවා. අර දියුණු වෙමින් පවතින කෑල්ලත් අයින් කරලා මෙච්චරකල් අපේ රට පාලනය කරපු එවුන් අපිට දුන්න ලස්සන තෑග්ග තමයි දැන් දියුණු වෙමින් පවතින කෑල්ල අයින් කරපන්. මෙන්න උඹලට තෑග්ගක් දෙනවා, දැන් බංකොලොත් වෙච්ච රටක්. මේකේ ආතල් එකේ ඉඳපල්ලා. අපේ පවුල්වල උන් විතරයි ආතල් එකේ සැපට කාලා බීලා හොඳ වාහනයක් කරන් හොඳ වාහනවල යන්නෙන්න පුළුවන්. ඒ වාහන ගන්න තොපි ගෙවන බදු සල්ලි වලින්. තොපි දුක් විඳපන්, අපි සැප විඳින්නම්. තොපි ගෙවපන්, අපි සැප විඳින්නම්. නැත්තම් තොපි ගෙවපන් අපි ගන්නම්. තොපි විඳවපන් අපි විඳින්නම්. ඔන්න ඕක තමයි තියරිය. ඕක තමයි ගියේ ඉතින් හැමෝම අද පාරට බැලලා පොලිසිය මහත්තුරුන්ගෙන් නිකමඩ පොඩ්ඩක් ලං වෙලා කතා කරලා අහන්න. මොකද රාලහාමි තත්ත්වේ? මොකද පොලිස් රාලහාමි තත්ත්වේ දැන් රටේ? පොලිස් රාලහාමිලා හොඳට කියලා දෙයි. අහන්න බොරු නම් සමහරු ඉන්න ඇති. හැබැයි මං තරහකට කියනව නෙවෙයි. හැබැයි මෙච්චර අපේ රට බංකොලොත් කරපු, අපිට ඉන්න හිටින්න තැනක් නැති කරපු අහිංසක පුංචි ළමෙක්ට, අහිංසක නොදරුවෙක්ට මාසෙ දෙකේ බිලිඳෙකුට පැම්පස් එකක් ගන්න බැරි තරමට ආර්ථිකේ කඩාවැටපු සක්කිලි 70ට තාමත් කඩේ යනවා කියන්නේ උන්ට මොකද්ද කරන්න පුළුවන්, නැත්නම් උන්ට මොකද්ද කියන්නේ කියලා ඒ නම පහලින් දාපල්ලා. අන්න එක තමයි කියන් තියෙන. ඉතින් මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අද දැක්ක හරි ලස්සන දෙයක් තමයි ජනාධිපතිවරයෙක් කියලා මචං අනුර කුමාරෝ පේන්නේ. ජනාධිපතිවරයෙක් නෙවෙයි, මූ පවුලෙකෙක් වගේ. ගොඩක් මිනිස්සු කමෙන්ට් කරලා තියෙන්නේ මේ ජනාධිපති කෙනෙක් නෙවෙයි, මේ පවුලෙකෙක්. ඇත්තටම අර ඒගොල්ලන්ගේ පක්ෂය ඒගොල්ලන්ට සහෝදරයා කියලානේ කතා කරන්නේ. ඒක ඇත්ත. ඒ මිනිස්සු ඔය පක්ෂයේ ඉන්න එකෙක්වත් ඇමතිවරු, මන්ත්‍රීවරු, ජනාධිපතිවරු, අගමැතිවරු ඒ කියන ලේබල් එකට වැටලා ඒ ඌෂ්ණේ ගහපු මිනිස්සු නෙවෙයි ඉන්නේ. මිනිස්සුත් එක්ක වැටිලා, මිනිස්සුත් එක්ක සමාජය එකට ඉඳලා ඒ අන වැඩ කරලා, මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා වැඩ කරලා හොඳට තෙම්පරාදු වෙලා මේ බලේ රස්නේ මොකද්ද? නැත්තම් මේ බලය හම්බුණාට පස්සේ මිනිහෙක් වෙනස් වෙන විදිය, ඒ මිනිහට ගහන ඌෂ්ණේ බල තණ්හාව ගැන හොඳට ඉගෙන ගත්ත මිනිස්සු. ඇත්තටම ගොඩක් මිනිස්සු කියන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති වුණා කියන්නේ ඇත්තටම බං අපේ පවුලෙකෙක් මේ මගේ අයියා මල්ලේ ජනාධිපති වුණා වගේ. ඒ තරම් සතුටක් මිනිස්සුන්ට තියෙනවා. හැබැයි මේවා තේරෙන්නේ නැති වෙයි, මේවට විරුද්ධ වෙයි අර අවුරුදු 75ක් තිස්සේ පවුල් පිටින් අපේ රට කාපු, අපේ රට බංකොලොත් කරපු, අපේ රටේ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් නැති කරපු, කන්න බොන්න විදියක් නැති කරපු ඒ තිරිසන් සක්කිලි 70ට කඩේ යන තිරිසන් බල්ලන්ට මේවා තේරෙන්නේ නැති වෙයි. උන් කොයිම වෙලාවකවත් මේවට එකඟ වෙන්නෙත් නැහැ. උන් දකින්නම වැරදි. අනුර කුමාර ජනාධිපති වුණ වෙලාව ඉඳලා දකින්නම වැරදි. හොඳම කතාව යකෝ මේ අනුර කුමාරට ඡන්දෙ දුන්න උන්ටවත් නැති අමාරුවක්. අනුර කුමාර ගැන ඡන්දෙ දුන්නේ නැති උන්ට අවිලා තියෙන්නේ මාර කේස් එක. යකෝ අනුර කුමාර කන්නේ බොන්නේ රෙන්නේ යන්නේ කොහොමද කියලා හැමදේම උන් හොයනවා. උන්ට දැන් ගෙවල් වල වැඩ නැහැ. උන්ට කියලා රාජකාරියක් නැහැ. උන්ට තියෙන එකම දේ
අනුකුමාර කොහොමද කන්නේ, අනුකුමාර මොකේ දයන්නේ, අනුකුමාර අඳින මේ 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 අනුකුමාර කන විදිහේ කොහොමද කන, ප්ලේට් එක මොකද්ද, යන වාහනේ මොකද්ද, වාහන කීයක් යනවද, මේවා මේ ඡන්ද යකෝ මේවා හොයන්න ඕනේ. ඡන්ද දුන්නොන්, ඡන්ද දුන්නොන් ආතල්ලිගේ සැපේ ඉන්නව මොකද, මිනිහා වැඩේ කරනවා කියලා දන්නවා. හැබැයි අර ඡන්ද දුන්නේ නැති අර වහල්භාවේ මිරිකිලා ටෙම්පරාදු වෙලා කර වෙලා කර කුට්ටම් වෙලා මොල කුරෝළු වෙච්ච උන් ඉන්නේ, උන් හොයනවා වැරදි. ඉතින් උන්ට කියන්න තියෙන්නේ මේක තමයි, මේක තමයි කියන්න තියෙන්නේ. තවත් පලයල්ලා කඩේ, තවත් දීපල්ලා, තවත් මොන හරි හාල් කොට්ටෙට හරි පිටි කිලෝ එකට හරි මොකක් හරි දෙන ලබ්බකට රැවටිලා ගිහිල්ලා නැත්තම් ජොබ් එකක් දෙන්නම් මෙහෙ වරෙන් කියලා, අර ජොබ් කියන ජොබ් එක කියන ලේබල් එක අරගෙන උඹලට එන්න එන්න කියනකොට උඹලා පලයන් පස්සෙන් ඒවා කරලා තවත් රට බංකොලොත් කරලා උඹලගේ ළමයිනුත් නායකාරයෝ කරලා සක්කිලි විදියට තිරිසන්න විදියට සාපයක් අර 75 වසරක සාපේ වැදුන තිරිසන්න විදියට මැරිලා පාලයන් කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් මම මේ 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 කියන්න ආවේ ඒක නෙවෙයි, මෙන්න මේ පොත් ප්‍රදර්ශනෙට ගිහිල්ලා බලන්න ඒ මිනිස්සයා ඉන්න විදිය. ඒ මිනිස්සයාව ජනාධිපතිවරයෙක් කියලා කියන්න බෑ, සාමාන්‍ය මිනිස්සෙක්, ජනාධිපති කියන ඌස්නේ ගහපු නැති මිනිහෙක්. මිනිස්සුත් එක්ක ගැටිලා, මිනිස්සුත් එක්ක ප්‍රශ්න කතා කරලා, ඒක හුරු පුරුදු මිනිහෙක්. මිනිස්සුන් ආශ්‍රය කරලා, මිනිස්සුත් එකට කාලා බීලා, හැම තැනම බැහැලා, මිනිස්සු ආශ්‍රය හොඳට පුරුදු මිනිහෙක්. ඒ නිසා මේ වගේ මිනිස්සු අනිවාර්යෙන් එන්න ඕනි, තාම දවස් 3-4යි ජනාධිපති වෙලා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මහමැතිවරණයටදී අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න ඕනි මේ වගේ මිනිස්සුන්ට. ඇත්ත කතාව ඒක, කවුරු බැන්නත් මචං ඒක තමයි ඇත්ත කතාව. පොඩ්ඩක් හිතලා බලපන්, අපිට පක්ෂ පාට වැඩක් නැහැ. හැබැයි රට කරගෙන යන්න පුළුවන් මිනිහෙක් කියලා හිතන මිනිහෙක් බලයට ආවට පස්සේ, හොරකම් දූෂණ නැති, හොරකම් දූෂණ කරලා නැති මිනිහෙක් බලයට ආවට පස්සේ ඒ මිනිහට සපෝට් එක දීපන්. උඹලගේ ওই කණ්ණාඩි ගලවපන්. කැපුවත්ලේ අර පාට මේ පාට අම්මා තාත්තා කිව්වොත් මම නම් දෙන්නේ. ඒ කතන්දර අතෑරලා රට ගැන හිතපන්. රට කරගෙන යන්න පුළුවන් මොන වගේ කෙනෙක්ටද? ඒව හැමදේම හොයලා දෙයක් කරපන්. ඉතින් හරි සන්තෝසයි මේ වගේ මිනිස්සු අපේ රටේ ඉන්නවා කියන එක ගැන තාමත්. ඒ නිසා අපි ඉස්සරහට බලමු අපේ රටට මොකද වෙන්නේ කියලා. අපි සුපතරලු ජනාධිපතිතුමාට ලස්සන්ට රට කරගෙන යන්න කියලා ඔබතුමා පත් වෙච්ච දවස් ඉඳලා රටේ අමුතු උද්‍යෝගයක් තියෙනවා, රටේ මිනිස්සු සතුටින් ඉන්නේ. ඔබතුමා නැත්තම් අනුර කුමාර දිසානායක පත් වෙච්ච දවස් ඉඳලා යම් කිසි දුරකට මිනිස්සුන්ගේ ඔළුවෙන් අර ප්‍රශ්න ටික ටිකක් නිදහස් වුණා. ඇත්ත කතාව ඒක. පොඩක් ෆ්‍රී වුණා. හරි දැන් හොඳ මිනිහෙක් ඇවිල්ලා ඉන්නේ, දැන් අපිට බය වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ මිනිහෙක්ට බය නැතුව කාල ඇඳලා ජීවත් වෙන්න පුළුවන් රටක් මේ මිනිස්සු හදයි කියලා ඒ මිනිස්සු හිතාගෙන ඉන්නේ. ඒ නිසා ඒ රට ඒ විදිහටම හදන්න, මේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරලා දෙන්න කියලා බොහොම ආදරෙන් අපි ඉල්ලා සිටින මේ වගේ. මේ වගේම අලුතෙන් පත් වෙච්ච ජනාධිපතිට ඉස්සරහට සුභවාදීව රට කරගෙන යන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුභවාදීව රට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න, ජය වේවා.